සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා වැනේ කිරීම සමග එක්සිත් වෙමු. ඔබට මොකද හිතෙන්නේ වලහකුයි ගහකුයි අතර ආරවුලක් බේරන්න පොලිසියට මැදිහත් වෙන්න සිද්ධ වුණා කියලා මම කිව්වොත්? ඔබ හිතයි මම දැකපු හීනයක් ගැන කියනවා කියලා. හීනයක් නෙමෙයි, මේක හැබෙහිම්ම සිද්ධ වුණු දෙයක්. මෙහෙමයි උනේ. විශ්වවිද්‍යාල දෙකක් එකතු වෙලා කරපු ප්‍රවර්ධන වැඩසටහනකට ඔවුන් යොදාගෙන තිබුණේ වලහෙක් සහ ගහක් විදිහට ඇඳගෙන හිටපු මිනිස්යන් දෙන්නෙකුයි. පිටතින් බැලුවම මිනිස්යන් බව අඳුනගන්න බැරි විදිහටයි හදලා තිබුණේ. ඔවුන් දෙන්නාට තිබුණේ රැස්ස සිටින සෙනඟ පිනායන විදිහට අමුතු කටහඬවලින් කතා බහ කරමින් ඔවුන් විසින් සෙනඟ වෙත ලබා දෙන පණිවිඩයක් සෙනඟගේ සිත් තුළට කාවැද්දීමයි. ඔවුන් දෙන්න ඉතින් විටින් විට විහිළුවට දෙන්නට දෙන්න සරදම් කරගනිමින් සෙනඟ සිනහ ගන්නමින් සිටියා. ඒ අතර හදිසියෙම දෙන්න අහම්බෙන් ශරීරවලින් හැප්පුණා. එතකොටම වලහට ඇඳලා හිටපු කෙනා ගහට ඇඳලා හිටපු කෙනාට දොස් කියන්න පටන් ගත්තා. ඒ ගමන ගහට ඇඳලා හිටපු කෙනා පෙරලා දොස් කියන්න ගත්තා. ඉක්මනින්ම ඔවුන් දෙන්න ඔවුන්ගේ පෞද්ගලික නම් වලින් අමතමින් බැනගනිමින් ආරවුලක් පටන් ගත්තා. සෙනඟ පිනවීම පැත්තක තියලා සෙනඟට ආරවුලක් බලාගෙන ඉන්නයි ඔවුන් සැලැස්සුවේ. ඔවුන්ව දෙපසට කරන්න සෙනඟ උත්සාහ කරුවත් බැරි වුණා. අන්තිමේදී පොලිසියෙන් ඇවිත් තමයි දෙන්නව දෙපැත්තට කරේ. වලසුන් සහ ගස් මවලා තියෙන්නේ ආරවුල් කරගන්න නෙමෙයි. අපවත් සාදලා තියෙන්නේ ආරවුල් කරගන්න නෙමෙයි. නමුත් එකිනෙකාට ප්‍රේම කරන්නත් එකිනෙකාට සේවය කරන්නත් මවලා තියෙන මිනිස්යන් ඉතිහාසය පුරාම ආරවුල් කරගත්තු එක තමයි, නැත්තම් සටන් කරගත්තු එක තමයි බොහෝ වශයෙන්ම කරලා තියෙන බව අපිට දකින්න තියෙන්නේ. යෙරමියා දිවසිවරයාට අනුව පුදුමාකාර දේ නම් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව හොඳින් දන්න අයටත් කිසිම පසුතැවිල්ලක් නැතුව එකිනෙකාට රිදවන්න පුළුවන් වෙලා තියෙන එකයි. යෙරමියා 8:6 ඒක තියෙන්නේ මෙහෙමයි. මා කෙලේ කුමක්දයි කියා තමාගේ දුෂ්ටකම ගැන පසුතැවෙන කෙනෙක් නැත කියලයි. 12:5 කියනවා ඔවුන් කොහෙත්ම ලැජ්ජාවුනේ නැත කියලා. 7 11:5 දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මවිතය පළ කරනවා. හිංසා කරන අතරම සමාදානය සමාදානය කියමින් ඉන්න අයට වඩා කැලේ සින්න කුරුල්ලන් ප්‍රඥාව පළ කිරීම ගැන තමන් වහන්සේගේ ආඥාවට අනුව සංක්‍රමණය වීමට කුරුල්ලන් මවා තිබෙන තැනන් වහන්සේ අපේ වැරදි වලට අවධානය යොමු කිරීම පමණක් නෙවෙයි කරන්නේ. උන්වහන්සේ අපේ හිස්කම පුරවා ගන්න උන්වහන්සේවම දානය කරනවා. උන්වහන්සේ ලබා දෙන විකල්පයන් හැම විටම යහපත්ව තියෙනවා. තිත්ත කමිනුවට දයාව, අඥාන කමිනුවට ප්‍රඥාව, ගැටුම් වෙනුවට සමාදානය. ඒ අතර වෙනවා අපේ දුෂ්ටකම් ගැන පසුතැවීම උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දෙයක්. පසුතැවිල්ලට ක්‍රියාවන් දෙකක්යි තියෙනවා. එකක් අප නිසා අගතියට පත් වූ අයට කනගාටුව ප්‍රකාශ කිරීම, අනික පාපය වෙතින් හැරීම. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ, අපව සාදා තියෙන්නේ එකිනෙකා සමග ආරවුල් ඇති කර ගැනීමට නොවන බවත්, එකිනෙකාට ප්‍රේම කරන්නත් එකිනෙකාට සේවය කරන්නත් බව හැම විටම සිතේ තබාගෙන කටයුතු කරන්නට ශක්තිය දුන මැනව. ආමෙන්.